ಬಾಗಲಕೂರ ನ್ಯೂಸ್. ಆಯ್ಬೋವಾನ್ ಬಾದಲ ಪ್ರದೇಶೇ ಅಂಕ ಎಕೆ ಪ್ರವೃತ್ತಿ ನಾಳಿಕಾವನ ಬದಲುಪುರ ನ್ಯೂಸ್ ಸತಿಯಾಗ ಪುವತ್ ವಿಕಾಶೆ ಸಮಗ ಒಬ ಹಮುವನ ಮಮ ಎಶಿನಿ ಹಿರಣ್ಯ ಪ್ರಣಾಂದು ಮುಳಿನ್ಮ ಪುವತ್ ಸಿರಸ್ತಳ ಇಡಂ ಹಿಮಿಯಂಟ ಒಪ್ಪು ಲಭೇ ಬಂದನಗಾರ ಸೇವೆಯಡ್ ಲಭನು ಉಪಹಾರಯ ತಪಲ್ ದಿನೇ ನಿಮಿತ್ತೆನ್ ಪ್ಯವತಿ ಲೇ ದಂದೀಮ ಗೆವಲ್ ವಿದ್ಯಾಯ ಪೊಲಿಸಿಯಟ ಕೊಟು ಹಂದುನ್ ಗಸ್ ಕೆಪು ಆಯತ್ ಅತ್ತಡಂಗುವಟ ಗವಯನ್ ಪ್ರವಾಹನೆಯದ ಪೊಲಿಸಿಯಟ ಕೊಟುವೇ ದನ್ ಪುವತ್ ಸವಿಸ್ತರಾತ್ಮಕವ ಇಡಂ ಪ್ರತಿಸಂಸ್ಕರಣ ಕಮಿಷನ್ ಸಭಾವ ಸಂಚಾರಕ ಹಾ ಇಡಂ ಅಮಾತ್ಯಾಂಶೇ ಸಮಟ ಹಿಮಿವಿಮಕ್ ಸಂಕಲ್ಪೇಟ ಅಣುವ ಬದುಲ ಸಹ ಮೊನರಾಗಲ ದಿಸ್ಟ್ರಿಕ್ ದೆಕಟ ಅದಾಲ ಇಡಂ ಒಪ್ಪು ಪ್ರಧಾನಿಯ ಪಸುಗಿಯದ ಬದುಲ ತಪೇಲ್ ಶ್ರವಣಾಗಾರೇದಿ ಸಿದು ಕೆರುಣ ಬದುಲ ದಿಸ್ಟ್ರಿಕ್ಟ್ಗೆ ಇಡಂ ಒಪ್ಪು ದೆಸಿಯಾನು ಹತಕ್ ಸಹ ಮೊನರಾಗಲ ದಿಸ್ಟ್ರಿಕ್ಟ್ಗೆ ಇಡಂ ಒಪ್ಪು ಎಕಸಿಯ ವಿಸಿಪಹಕ್ ಪ್ರಧಾನಿಯ ಕೆರುಣ ಅಪಿ මේ කාලයක් තිස්සේ ලංකාව පුරාම තිබුණු ගැටලු හඳුනාගෙන මේ වෙනුවට ඉතාමත් දැවන්ත වැඩකටයුත්තක් අපි පවත්වාගෙන යනවා. අපි දන්නවා මේ වෙනුවට මේ බදුල්ලේ අපි හම්බෙන තුන්වෙනි අවස්ථාව ඒ වගේම මොනරාගල දිස්ත්‍රික්කයත් අද දිනේදී අපි බලපත්‍ර සහ ඒ වගේම අනිකුත් පිකුන් ඔප්පු විශාල ප්‍රමාණයක් අද ලබා දෙන 800කට ආසන්න ප්‍රමාණයක්. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ 50 වන සංවත්සරය නිමිත්තෙන් එවකට හිටපු අමාත්‍ය හෙක්ටර් කොබ්බෑ කඩුවේ මහතා සිහිම් කරමින් සමරු මුද්දරයක්ද නිකුත් කෙරුණා. මෙම අවස්ථාවට වරාය සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් පාර්ලිමේන්තු මන්ත්‍රි අරවින්ද් කුමාර් සුදර්ශන දෙනිපිටිය බදුල්ල නගරාධිපති පියන්ත අමරසිරි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ යන මහත්වරුන් සහ බදුල්ල දිසාපති දමයන්ති පරණගම් මහත්මිය ඇතුළු පිරිසක් සහභාගීව සිටියා. බන්දනාගාර සේවයෙන් විශ්‍රාම යාමට නියමිත නිලධාරීන් දෙදෙනෙකුට උපහාර දැක්වීමක් පසුගියදා බදුල්ල බන්දනාගාර පරිශ්‍රයේදී සිදු කෙරුණා. සැරයටවරුන් 11 දෙනෙක්ද නියාමක නිලධාරීන් 48 දෙනෙක්ද කාන්තා නියාමක නිලධාරිනියන් 4 දෙනෙක්ද සියල්ල 74 දෙනෙක් සූදානම් තුමනි. බදුල්ල බන්දනාගාරයේ වසර 37ක සේවා කාලයක් සැපිරු දෙවන පෙළ ජේල නිහාල් කරුණාරත්න හා වසර 24ක සේවා කාලයක් නිම කළ නියාමක සුනිමල් පීරිස් යන මහත්වරුන් වෙනුවෙන් මෙම උපහාර දැක්වීම සිදු කළේය. බන්දනාගාර අධිකාරී පූජිත රණවක හා ප්‍රධාන ජේල ප්‍රසාද් ආර්යරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාසික නිල පෙරටුවේදී මෙම උපහාර දැක්වීම සිදු කිරීම විශේෂ සිද්ධියක් විය. ලෝක තැපැල් දිනය නිමිත්තෙන් බදුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය සංවිධානය කළ ලේ දන්දීමේ පින්කමක් බදුල්ල තැපැල් සංකීර්ණයේ පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණා. ඌව පළාත් නියෝජ්‍ය තැපැල්පති ඉන්දික හතුරුසිංහ සහ බදුල්ල ප්‍රාදේශීය තැපැල් අධිකාරී ඒ.ජී. සමන් මහින්ද යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල ප්‍රධාන තැපැල් ස්ථානාධිපති තිලින ගංගොඩවිල මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මෙම ලේ දැන්දීමේ වැඩසටහන සංවිධානය කර තිබුණා. බදුල්ල මහරෝහලේ ලේ බැංකුවේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය මගින් ක්‍රියාත්මක කෙන්නු මෙම ලේ දන් දීමේ වැඩසටහනේදී 100කට ආසන්න ස්වේච්ඡා රුධිරදායකයින් පිරිසක් ලේ පරිත්‍යාග කරා. ලේ පරිත්‍යාග කළ පිරිස වෙත සමරු තිරණයක්ද ලබා දීමට සංවිධායකවරු කටයුතු කළා. පස්සර පොලිස් බල ප්‍රදේශයට අයත් මෞස්සාගොල්ල ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා දේපළ සොරාගත් බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු පස්සර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ පස්සර මෞස්සාගොල්ල පදිංචි වයස අවුරුදු 54ක් සහ වයස අවුරුදු 49ක් වූ පුද්ගලයින් දෙදෙනෙක්. සැකකරුවන් විසින් අදාළ නිවස බිඳ එහි තිබූ LED රූපවාහිනී යන්ත්‍රයක් ග්‍රයින්ඩර් එකක්
සිමෙන්ති ගඩොල් නිපදවන යන්ත්‍රවලට යොදන මෝටරයක් පැරණි සිල්ලර කාසි ප්‍රමාණයක් සහ තඹ කම්බි තොගයක්ද සොරාගෙන ඇතැයි පොලිසිය පවසනවා. පස්තර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එම්. පියරත්න මහතාගේ උපදෙස් මත එම පොලිසියේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා. ඌව පරණගම මස්පන්න පේරමණ්ඩිය ප්‍රදේශයේ රාත්‍රී කාලයේ සඳුන්ගත් සොරකමේ නියැලී සිටි වැලිමඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 4 දෙනෙකු පසුගියදා සැකපිට අත්අඩංගුවට ගත් බව ඌව පරණගම පොලිසිය සඳහන් කරනවා. පොලිසියට ලද තොරතුරුකට අනුව මැදියම් රාත්‍රියේදී මෙම වැටලීම සිදු කර ඇත. මෙම සැකකරුවන් විසින් සඳුන් ගස මුලින්ම ගලවා කොටස් වලට කපා රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. මෙසේ සැකකරුවන් කරමතින් රැගෙන යමින් සිටි මෙම සඳුන් ගසේ වෙළඳ වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වන බවයි පොලිසිය සඳහන් කරන්නේ. නෝරේලිය පොලිස් විශේෂ කාර්ය බලකාය සහ බෝගහකුඹුර පොලිසිය එක්ව සිදු කළ වැටලීමකදී මීගවීන් 10ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙසැම්බර් පළමුවන දින හවස වැලිමඩ ගල්කොඩ මුස්ලිම් පල්ලිය ගුරුතලාව ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව හිංසාකාරීව ලෝරි රථයකින් මීගවීන් ප්‍රවාහනය කරමින් තිබියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ. සිද්ධියට අදාළ එක් සැකකරුවෙක් හා ගවයින් ප්‍රවාහනය සඳහා යොදාගත් ලොරි රථය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එසේනම් අදට බදලපුර නිවුස් සතියක පුවත් විකාශය මෙතෙකින් නිමාවට පත් වෙනවා. නැවතත් ලබන සතියේදී ඔබ හමුවන බලාපොරොත්තුෙන් සමුගන්නවා. ආයුබෝවන්.